වීඩියෝවෙෙන් අපි කතා කරන්නේ හත ශ්‍රීණය විද්‍යාව විශයනිර්දේශය අන්තර්ගත වෙලා තියෙන කනිජ සහ පාෂාන කියන පාඩම ගැන. ඉතින් මේ පාඩමේදී ඔය මුලින්ම දැනගන්න ඕන මොකක්්ද මේ පාශානයක් කියන්නේ මොකක්ද මේ කනිජයක් කියන්නේ මේ දෙකත්‍ර තියෙන වෙනස්ස මොකක්ද කියනෙ එක මුලින්ම දැනගන්න ඕන ඉතින් මේ පාශානයක් කියල කියන්නේ සංගටක කිහෙපේකින් හැදුුණ දෙයක් හැබැයි කනිජයක් කියල කියන්නේ එක සංගටකේකින් විතරක් හැදුන දෙයක් ඒ වගේම මේ පාශාන කියනේට නිශ්චිත ජාමිතික හැඩයක් නැහැ. හැබැයි කණජ කියනේට නිශ්චිත වූ ජාමිතික හැඩ තියෙනවා එතර ෝගලඟ අච්චුපොතේ අන්න ඒ වගේ ජාමිතික හැඩ කිහිපයක් දීලා තියෙනවා. එතකොට මේ තියෙන්නේ කණජ කිහිපයකට දාහරණයක් ඒ කියන්නේ නිශ්්‍යත හැඩයක් තියෙන ඒ වගේ එක්කම එක සංගට කේකින් හැදුණු දෙයක් තමයි අපි කනිජයක් කියලා කිව්පේ. අපි ඉළඟට මේ පාඩිමි දිගටම කතාකරගන යන්නේ පාශාන ගැනයි. කනිච්ච ගැන මේ උදාහරණය කපයකට ඇරෙන්න්න තවත් අපි කතා කරන්නේ යන්න නැහැ. පාශාන ගත්තු ප්‍රධාන වශයෙන් පාශාන වර්ග තුනක් තියෙනවා. ඒ තමයි ආග්නය පාාන අවසාධිත පාශාන සහ Karu, ී මුලිම කතාකරු මොනාද මේ ආග්නයේ පාශාන කියන්න එතකොට මේ ආග්නේ පාන් හැද දෙන්නේ කොහොමද ඒවට උදාහරණ මොනාද කියන ගැන. එතකට මේ ආග්නයේ පාශාන හැදන්නේ ගිනිකන්දක් පිපිරිලා පිටතට එනලාව සිසිල් වෙලා ඒ ගනවීමෙන්තයි මේ ආග්නේ පාශාන් හැදෙන්න්නේ. එතකොට මුලින්ම ගිනිකන්දක් පිපිරන. එතකොට මේ ගිනිකන්දෙන් පිටතටේනව නලාව එ ඊලාඟට මේ ලාවා සිසිල් වෙන. සිසිල්ලනාට පස්සේ මෙයා ගණතත්වයට එන මුලින්ම්ම ඉන්තියෙන ලාව ද්‍රවතත්වයෙන්න්නේඉන්නේ ඒ ලාව ද්‍රවතත්ය තින ලාවා සිල්දනකට ටික ටික ගණවෙන. එඒෙම ගණවෙලා හැදන පාශානවලට තමයි අපි කියන්නේ ආග්නේය පාශාන කියලා. එතකට උදාහරණ තමයි ග්‍රනයිට් බැසෝල්ට් වගේ දේවල්. එතුක මේ ආග්නය පාශාන කියල තමයි කියන්නේ. ඉළඩපි කතා කරමු අවසාධිත පාශාන අවසාධිත පාශාන කල කියන්නේ සූළඟ අව්ව බැස්ස ඒ වගේ බාහිර සාධක හේතුවෙන් මේ මත්තු පිට තියෙන පාශාන කැබලි වෙනවා ඊට පස්සේ මේ කැබලි බවට පත්වන පාශාන භූමිය හරි එහෙම නැත්තන් ජලාශයක්ක උදහරණනයක් විදියට මුහොද එතුකටේ මුහදුු පත්තුලෙ නැතන් ජලාශයක් පත්තුලෙ නැතම් භූමියක ස්තර විදියට එකතු වෙන. ඊට පසු මේ ස්තරමතු පිට තවත් වෙනත් ද්‍රව් වෙනත් එකතු වෙනවා. උදාහරණ විදියට සත්වයන්ගේ සැකලේ ඊට පස ශාකකොටස් සිප්පි ඔය වගේ දේවල් මේ කියන පාශාන ස්තරමත් එකතුවෙලා මේවා තෙරපිලා ගන තත්වයට පත් වෙලා හැදදෙන පාශාන අපි කෙන අවසාධීත පාශාන කියලා. එතකොට මේ පාශාන ඒ ගොල්න්ගේ ශක්තිමත් බවින් අඩි. හසුවෙන් කෙඩ්ල යනවා. එවට උදාහරණ තමයි වැලිගල් හුණුගල් දැම් බලනම හුණුගල් තියන පින්තුරේ දිහා ඒක සිප්පිකට තියෙනවා ඒකයන්නේ අර ගැලවිලා ආපු පාශානවල ඒ මත්තුපිට තව සිිප්පි ඉර සත්තුවගේ ඇට සැකල් ඔයවගදේවලු තැන්පත්තලා තමයි මේ කියන අවසාධිත පාශාන නිර්මාණයලා තියන්නේ. ලන්ට මඩගල් වට පිින්ඩු පාශාන බලනෙ ටිු පාශානයේදයක් ට එක බැලු බැල්මටම් පේවාන මේක එක සංගටකයයක් නෙේතිීනෙ සංගටක කිහිපේක එකතු ගල් කෑල ගල් කෑලි ක්කොම එකතු වෙලාවගේ තමයි තියෙන්නේ තොර පානයයක් කියන නිර්වාචන ති මිකිවන සංගටක කිහිපේක් එකතුවා. එතුට දැ මේක පාශානවල අවසාධිත පාශානවලට උදාහරණයා. ට අපි කතා කරුම් විපරීත පාශාන විපරීත කෙල කියන වෙනස්කමකට භාජනය වුණු කියන එක එතකොට මේකෙද වෙන්නේ මතු පිට තියෙන පාශාන භූමිකම්පාවක් වගේ සොභාවික ක්‍රියාවලයක් මගේ මෙ මතු පිට පාශාන පොළො අභ්‍යන්තරයට යනවා එතර පොළො අභ්‍යන්තරේ යන ොඩක් උුසුම්තැනක්න ඒගේ පීඩනය වැඩි තැනක් මේ අධිකෘෂ්ණත්වයයි මේ අධික පීඩනය හේතුවෙන් මේ පාෂානවල ස්වභභාවය වෙනස්සෙනවා එක එක වෙනස් කම්වලට භාජනය වෙනවා එයි වෙනස් වෙලා හැදන පාශානවට අපි කියෙන විපරීත පාශාන කියලා එතකොට මේ කෙරිකරුණ කියල කියන්නේ විපරීත පාශානකට උදාහරණය මෙ කිරිකරුණ කියන විපරීත පාශානය නිර්මාණය වෙන්නේ හුණුගල් කියන අවසාධිත පාශානය වෙනස් වීම්වලට ලක් වෙලා කුණුගල් ක අවසාධිත පාශානයක්න අන්නේ අවසාධිත පාශානය උෂ්ණත්වය පීඩනය වගේ සාධක හේතුවෙන් එකක වෙනස්කම්වට ලක්වෙලා තමයි මෙ කිරිගාරුන්ඩ කියන විපරිීත පාශානය නිර්මාණය වෙන්නේ. ඊළඟට මේ නයිස් කියන පාශානය නිර්මාණය වෙන්නේ බ්‍රනයික් කියන ආග්නය පාශානය වෙනස්වීම්වට භාජනය වෙලා. එතුරාක විභාගිදි යහන්න පුොළුවන් කෙරිගාරුන්ඩ නිර්මාණය වෙන්නේ කුමන පාශානයක් වෙනස්වීමෙන්ද. එතුරා කියන්න ඕන? අවසාධිත පාශානයක් වන හුණුගල් වෙනස්වීමකට ලක්වෙලා තමයි කිරිගරුට නිර්මාණය වෙන්නේ එතකොට නස් කියන පාශානය නිර්මාණය වෙන්නේ ආග්නය පාශානයක් වන ග්‍රැනයි් වෙනස්වීම්වලට භාජනය වීමෙන්. ඊරන්නට පි කතා කරමු පාශාන ජීරණය ගැන පාශාන ජීරණය කෙල කියන්නේ පාශාන කැබලි බවට පත්වීමේ ක්‍රියාවලිය එතුකේ පාශාන ජීරණය සිදුවන ප්‍රධානාකාර තුනක් තියෙනවා. ඒ තමයි යාාන්ත්‍රීක ීරණය රසානිික ජීරණය සහ ජෛවසාධක මගින් සිදුවන ජීරණය මලින් බලම ාන්ත්‍රීක ජීරණය කියන්නේ මොන වග දෙයක්ද කියෙනෙක් ගැන. යාාන්ත්‍රීක ජීරණය කියෙල කියන්නේ සුළඟතාපය ජලය වගේ සාධක නිසා පාශාන කෙද්ලබිඳරය අනේකට මේ රපේදිහා බලන්න මේකෙදී පලවෙනි රූපේටෝගේ අවධානයමු කරන්න. මෙ පළවෙනි රූපේදීඩ පේනවා මෙතන මේ තියෙන ගල්කේටයේ නැත පාශානයේ පොඩ සිදුරත්තියනවා මේ සිදුරට ජලය පෙරල දේනවා. අපි හිතමෝ මේ එංගලන්තයකෙ හිතමක එංගලන්තෙන වාදන්න ඒ රටවල්ලට හිම්ම වැටෙනවා. එතකොට අදීක සීතලක් තියනවා. එතකොට මේ සීතල වෙනකොට ඒ පරිස්තරේ තියෙන ද්‍රව ජලය ගනතත්තර පත්වෙන. ජාලාශයක් වගේ තිබොත්තේ ජලාශය මත්තු පිට තියෙන ජලය ගනතත්තර පත්වෙන. ඒ වගේ මෙන්න මේ ද්‍රව ජලය අර සිදදුර තිබ ජලයක් සිසිල් කාලගුණයක් තියෙනකොට මෙම ගනතත්තර පත්වෙනවා. එහෙම ගණවෙනකොට මේක ප්‍රසාරණය වෙනවයිකිල අපි කෙනවා. ඒ කැන ප්‍රමාණය වැඩි කරගන්න. ඒ ප්‍රමාණය වැඩි වෙනකොට අර, පාශානයේ තිබ්බ සිදුරේ ප්‍රමාණය ලොක්කු වෙනවා. ඇයි ජාලයේ දැන් ප්‍රසාරණි වෙනවානේ. ඊ අට බලන්න තුංගෙන එක. දැන් ඔන්න දැ ඉස්සලති ගන බවට පත්තච්ච අයිස්ටික ඔන්න ද්‍රවතත්තරෙ පවත්වෙලා ඔන්න වාශ්පිල ගියා. ඔන දැන් ආයත් වර්ෂාකාලයක් කාවා. ඔන වර්ෂාකාලිදමොකද වෙන්නේ අර සිදුරට ජලය පිරිවා. එතකොට කලින් වතාව තිබ සිදුරට වඩා මේ සිදුර විශාලත්වය වැඩි. දැන් ඔන්න ආයෙත් ඔන්න සීතල කාලයනවා සීතර කාලයාමුකද වෙන්නේ. මේ සිදුරතින ජලේටික ගනතත්තර පත්වෙනවා. ගනතත්තර පත්තනකොට ඔන්න මේ ජලය ප්‍රසාරණය වෙන ප්‍රසාරණය නොය කියල කියන්නේ මේ ගල් කැබැලන තමේ පාශානය තවත් ඇත්තන. ඔය විදියට අවුරුද්දධ ගණනාවක් තිස්ස පොඩ්ඩ පොඩ්ඩ වෙලා මෙන්න මේ පාශානය? ගොටස් දෙගට කැඩිලෑනවා. පාශාන ජීරණණය වන දෙවන ආකාරය තමයි රසානික චීරණය එතකොට මේ රසානික ජීරණයකන කොට පඩික්‍රියාකාරකමකින් ආදර්ශනය කරන පුළුවන් අල ගෙදරතින විනාකිරි ඊට පස්සේ හුණුගල් කෑල්ල කාගන්න. ඕන තරමමාගන පුළන්ට හොුණුගල්න්නන හරිද ඉටස්ම විනාකිරේ දාගත්ත වීදුරුවට ඔයා මේ හුණුගල් කෑල්ල දාලා බලන්න. එතකොටට පේනවා මේ හුණුගල් කෑල්ලෙෙන් පොඩි පොඩි වයිබුබුලු පිට වෙනවා පේනවා. ඒ කියන්නේ මේ කියන විනාකිරෙ අර හුණුගලායි ප්‍රතික්‍රියා කරනවා. ඒකගේ ටිකලවක්කෝත් දිගෙන්දිකට බලාගෙන හිටියෝත් මේ පොට්ට පොඩ්ඩ පොඩි වෙන්න ගන්නවා. ඒ කියන්නේ. මේ හුණ කලේ ප්‍රමාණය අඩුවීමක් සිද්ධ වෙනවා ඒකෙන් චීරණයකට ලක්වීමක් තමයි ඇතුනත් වෙන්නේ. ඒවගේ තමයි දැන්වන්න මේ වායිගෝලේතින විවිධ වායුන්න්නර්ග.කාබෙන්ක්සයි් සල්ප ඩයිඩ් ක්ජන් ඔයව ගොඩාප් වායින්න්නර්ග තියෙන. ඔය වායුන්නලින් මේ සල්ප ඩசைයි් කියන වායෝව සාමාන්‍ය තියෙනමටමට වඩා වැඩිුවනාම? අම් වැසි කියලා වැස්සක් නිර්මාණය වෙනවා ඒ ැනවායිගොල තින ජලවාශ්ප අර කියන සල්පඩෑයක්ක්සයිට් එක්ක ප්‍රතික්‍රියා කරලා ඒ හැදෙන ජලය තමයි ඒ විදිහට එකතු වෙලා එන ජලය තමයි මෙ වැස්සක් විදිර වැටෙන්නේ එතරපිකනෝ අම්ල වැස්සක් නිර්මාණය වෙලා තියෙනවයි කියලා ඔය අම්ල කියන රසානික ද්‍රව්‍යමාගීින් පාශාන ජීරණයකට ලක් වෙන ඒ විදියට ඔය අම්ල වැසි දිගින් දිගටම වැටනාම මේ පාශාන පොඩ්ඩ පොඩ්ඩ ප්‍රතික්‍රියා කරලා මේවා කැඩලබිඳලා යනවා ඕකට අපි කියනවා රසායිනික ජීරණය කියලා. එතකොට මේ රූපේ දීලතියෙනවගේ තමයි ඕට පොඩි පොඩි වයි්බුල් නැත පෙන පෙනවාගේ බලාගන්න පුළුවන්. ඒනඟට තුගෙන එක තමයි ජයිවක්‍රියාවලි මගින් සිදුවන ජීරණය ඒ නේ ශාකයි සත්තුන්ගේ ක්‍රියාකාරිත්්‍ය නිසා මේ පාශාන කැඩලබිඳල යනවන අපි ඒකටි කියන ජෛව ක්‍රියාවලි මගේ සිදුවන ජීරණයක් කියලා. ශාකමගින් ඒකයන් උදාහරණයක් ඉෙදුරෝ දැකලතියෙනවද ඔය තාපපහෙම නිකන් දෙකට වෙංගල තියෙන ගහක් ඒමදින් පැළවෙලාවගේ විල්ල තියෙන්නේෙ. අන්න ඒ වගේ මේ පාශානවලතින සියුම් කුහරවලට මේ ශාකවලතියන මුල් ඇතුල්ලෙනවා එතකොට මේ මුල්ටික වර්ධනය වෙනකොට මේ පාශානය පොඩ්ඩ පොඩ්ඩ ප්‍රසාරණය වෙලා එකන ඒතින සිදුර ලොකවෙලා මේ පාශානය කැඩ්ල බිඳල යනවා එතකොට මේ බලන මේ දුණු පැතතින් රූපේ දිිය ඒක මේ ශාක්‍ය වර්ධනය වෙලලාන පොඩි සිදුරකින් ආරම්බලා තියෙන්නේ ඒ පොඩි සිදුරකට ගිය මුලක් නිසා මේ ලොක්කු පාශානය කැඩල බිඳල ගිහිල්ලා එතුට මේ වගේ දෙයක් අපි ඇ්‍රියාවලි මගේ සිදුවන චීරණයක් කියලා කියවා. ඊට අමතරව තව සත්තුන්ගේ අන්කුර ඔය වගේදේව ගැටිලත් මේ පාශාන කෙඩල බිඳල යන්න පුළුවන් එක පාර කෙඩල බිඳල එන. ගොඩක් වතාවක් සැරෙන් සැරේ ඕක දිගින් දිගටම වැදීමකට ලක්වෙලා ගට්ටනයකට ලක්වෙලා තමයි චුට්ට චුට්ට මේදේ සිද්ධ වෙනවා. මෙ පාශාන ජීරණය කියන ක්‍රියාවලිය හෙමින් හෙමින් සිදුවන ක්‍රියාවලියයක්. ජයිව ක්‍රියාවලිමගේ සිද්ුවන ජීරණයට තවත්තු දාහරණයක් තමයි ලයිකනවල වර්ධනය. තොකොට මේ ලයිකන කලා කියන්නේ ඇල්ගී සහ දෙලීරවල එකතුවාක්. වගේ විභාගට අහන පුළුවන් ලයිකන නිර්වාණය වෙන්නේ කුමන ජීවීගේ එකතුවකින්ද. එතුරා කියන්න ඕනා ලයිකන කියලා කියන්නේ ඇල්ගී සහ දෙලීරවල එකතුවාක් ගතුර මේ රූපෙන් පෙන්නල තියෙන්නේ මෙන්න මේ වගේ ලයිකන විශේෂ. එකොට මේ ලායිකන මේ පාශාන මත වර්ධනය වෙලා මේවා කැඩලබිඳල යන්න හේතුව වෙනවා. මේ පාඩ මවසානිද්‍ය වලට කතා කරන්න තියෙන පාශාන චක්‍රය ගැන මේ පාශාන ශක්‍රී කළ කියන්නේ එක් පාශානවර්ග වෙනත් පාශානවර්ගයක් බවට පත්වන ක්‍රියාවලිය. උදාහරණයක් විදියට ආක්නය පාාන අවසාධීත පාශානය කෙනවා. ඊලාන්ට මේ අවසාධිත පාශානය ී පානයක් වන මෙ විපරීත පාශානය නැවත ආග්නය පාශානය කෙන ඔය විදියට එක් පාශාන වර්ගයක් වෙනත් පාශානවර්ගයක් බවට මේ පත්තන ක්‍රියාවලිය අපි හඳුන්නන පාශාන චක්‍රිය කියලා එතකොට මේක දවසින් දෙකෙන් සිද්ධ වන දෙයක් නෙමේ මේකට ඔුරුදු මිලියන ගාන ගත්ත වෙන ක්‍රියාවලියා තුනි මේකදති මුලින්ම වෙන්නේ ගිනි කන්දක් පිපිරිලා මේකෙන් පිටවෙන මැක්වා එහමන්නත්තැන් ලාවා සිසිල්වෙලා ආග්නීය පාශාන හැදෙනවා ඊළඟට මේ ආග්නය පාශාන සුළඟ උෂ්නත්වය නැත තාපය ඊළඟට ජලය ඔය කියන සාධක හේතුවෙන් මේවා යම්කිසි භූමියක එහෙමනතන් ජලාශයක් පතුළක තැන්පත්තලා අවසාධිත පාශාන නිර්මාණය වෙනවා තුගනියට මේ අවසාධිත පාශාන භූමිකම්පාවක්ගේ සොවභාවික ක්‍රියාවලි මගේ පොළවභ්‍යන්තෙරට ගමන් ගන්න. එහම පොවභ්‍යන්තරට ගමන් කරන්නට පස්සේ මෙ පොළවභ්‍යන්තරේ තියන අධික ෘෂණත්තයයි. අධික පීඩනයයි නිසා මේ පාශාන විපරීත පාශාන බවට පත්වෙනවා. ඔය විදියට මේ එක් පාශානයක් තවත් පාශානයක් බවට පත්වෙන ක්‍රියාවලිය තමයි අපි මේ පාශාන චක්‍රිය කියලා කියන්නේ. ඉතින් මේ තියෙන්නේ ඔය පාශාන ශක්‍රියයට දීලා තියෙන පොඩි ෂෝට් නෝට් එක බලන්න මැක්්ම ඒ කියන්නේ ලාවා මේ මැග්ම කියන එක සිසිල් වෙලා ආග්නය පාශා නිර්මාණය වවා. ඉලට මේ ආග්නය පාශාන ජීරණය වෙලා ඒවගේ අවසාධනය වෙලා අවසාධිත පාශාන නිර්මාණය වෙන අවසාධනය කෙළ කියන එකතු වෙනවායි කිය එක එරට මේ අවසාධිත පාශාන උෂ්නත්වයට හා පීරණේට ලක් වෙලා විපරීත පාශාන වෙනවා ආයෙත් මේ විපරීත පාශාන ඉතා අධිකෘෂ්නත්වයකට ලක් වෙලා මැක්ම වෙනවා ලාව බවට පත්තෙනවා ං හිතනාලට මේ පාඩම හොන්තට තේරු යන්න ඇති කියලා